අලුත් දෙල්ටා ප්‍රභේදය සීග්‍රෙන් පැතිරෙනවා කියලා කියන්නේ අපි එම ආරක්ෂණ උපදෙස් ක්‍රියාත්මක නොකරන අවස්ථාවකදී මේ වෛරසයේ කලින් වෛරස ප්‍රභේදයට වඩා දෙගුණයක පමණ ශීඝ්‍රතාවයකින් පැතිරීමට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපි ආරක්ෂණ ක්‍රමවේද හරියට භාවිතා කරනවා නම් කලින් වෛරසය පාලනය මර්ධනය කරා හා සමාන ආකාරයකින්ම අපිට මේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම පාලනය කරගන්නත් පුළුවන්. නමුත් මෙතනදී වෙන්නේ දැන් අපි දන්නවා මේ අපි කොච්චර කිව්වත් මේ ආරක්ෂණ ක්‍රමවේද පෙළක් කළාට අපිට එක දිගට පවත්වාගෙන යන්න අමාරුකමක් වෙනවා පෙළක් කළාට. එතකොට දැන් කලින් වෛරස් ප්‍රභේද සමග අපිට ඉඳලා හිටලා අපි අතින් යම්කිසි මිස්ටේක් එකක් වුණත් ඒ ක්‍රමවේදවල අපි මාස්ක් එක පොඩ්ඩක් අයින් කරලා හිටියත් ඒ කලින් වෛරස් ප්‍රභේද වලින් අපිට පොඩි චාන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒත් බේරෙන්න. නමුත් මේ අලුත් ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක අපිට එහෙම කිසිම චාන්ස් එකක් ගන්න බැහැ. අපේ ක්‍රමවේදවල හිඩසක් තියන්න බැහැ. ඒක නිසා අපිට කලින්ට වඩා ඉතා ඒකාකාරීවම මෙම ආරක්ෂණ ක්‍රමවේද මාස්ක් නියමාකාරයෙන් පැළඳීම ඒ වගේම පරතරය පවත්වාගෙන යාම අත්සේදීම කරන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා ඉන්ඩෝ සෙටින්ග්ස් වලදී. ඒ කියන්නේ එළිමහනට වඩා ඉන්ඩෝ සෙටින්ග්ස් වලදී මේ වෛරසයේ පැතිරීම ඉතා ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. ඒකින්ද අපි ඒ වගේ අවස්ථාවලදී සෑහෙන සැලකිලිමත් විය යුතුයි මාස්ක් එක නිවැරදිව පැළඳීමට. මාස්ක් එක ඔබේ මුහුණට හරියට සීල් වෙන්න අවශ්‍යයි. ඒ වගේම ඔබ ඒසී එන්වයරන්මන්ට් එක වගේ ඉන්නවා නම් වඩා හොඳයි ඩබල් මාස්ක් පාවිච්චි කරන්න පුළුවන් නම්. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ ඔබ වඩා හොඳ මාස්ක් එක යටින් පළඳිනවා. ඒක මුහුණට තවත් හොඳට තද කර ගැනීම සඳහා ඊට උඩින් තව මාස්ක් එකක් පළඳින්න පුළුවන්. ඒ සඳහා නියමිත ක්‍රමවේදයක් තියෙනවා. ඒක අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම තමයි පරතරය. පරතරය කිව්වම දැන් අපි දන්නවා WHO එක මීටරයක් ඇති කියලා කියනවා. බට් CDC ආයතනය මීටර දෙකක් පරතරය තියාගන්න කියලා කියනවා. ඉතින් හැමතිස්සෙම පුළුවන් තරම් මීටර දෙකක් තියාගන්න පුළුවන් නම් ඒක උත්සාහ කරන්න. බැරි නම් අවම වශයෙන් මීටරයක පරතරයක්වත් තියාගන්න විශේෂයෙන්ම ඉන්ඩෝ සෙටින්ග්ස් වලදී. එතකොට මේ 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 සම්ප්‍රේෂණ හැකියාව ලැබිලා තියෙන වෛරසයට එහි අධික වෛරස් සාන්ද්‍රණය නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ මුහුණ දීලා තියෙන්නේ. නැතුව අපි ඒ ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කරද්දිත් මේ වෛරසය ශීඝ්‍රස පැතිරීමක් අපි ඒ ක්‍රමවේද හරියට භාවිතා කරද්දිත් ඒව අතික්‍රමණය කළා මේ වෛරසයට පැතිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ අපි මෙච්චර කල් භාවිතා කරපු ක්‍රමවේද තාම සාර්ථකයි. ඒවා කොයිතරම් දුරට 100%ක් අපි ඇඩිය වෙනවද කියන එක විතරයි එතන ගැටලුව තියෙන්නේ. ඒ වගේම මේකත් එක්කෙන අනිත් ප්‍රශ්නේ තමයි මේ වෛරසය ඩෙල්ටා වෛරසයත් එක්ක ඇතිවන රෝග තත්ත්වය සිවියද කියන එක. දැනට තියෙන තොරතුරු අනුව වැක්සීන් එක සම්පූර්ණ ඩෝසස් දෙකම අරගෙන සති දෙකක් යන කට්ටිය අපි හඳුන්වනවා සම්පූර්ණ ප්‍රතිශක්තිකරණේ ලැබපු කට්ටිය කියලා. ඒතර සම්පූර්ණ ප්‍රතිශක්තිකරණේ ලැබුණු පිරිසට මෙම වෛරසයෙන් සිවිය ඩිසීස් එහෙම එහෙම නැත්නම් මරණය ඇතිවීම සෑහෙන දුරට වළක්ව ගන්න පුළුවන් කියලා අපි දැනට තියෙන දත් වලින් අනුමානය කරනවා. නමුත් අපි ඒ සම්බන්ධව ඒක අපි ඕවර් කන්ෆිඩන්ට් යන්න සූසු වෙන්නේ නැහැ. ඒ මොකද අපි දැන් ඒ කියන්නේ දැනට තියෙන දත් අනුව. දැන් මේ වෛරසය ගොඩක් පැතිරෙන්න වෛරසය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඉදිරියේදී සමහරට තේරුම් ගන්න පුළුවන් මේ වෛරස් වලින් තවත් වෙනස්කම් ඇති වෙලා. ඇත්තට ඒ සම්බන්ධව CDC ආයතනය, යුරෝපියන් CDC, ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානයෙන් සිටිනවා. මේ වෛරසය තවදුරටත් පැතිරෙන්න ගත්තොත් එහෙම මේකේ තව මියුටේෂන්ස් ඇවිල්ලා අපි ඒ කියන සිවිය ඩිසීස් එකට තියෙන සුරක්ෂිතභාවයත් නැති වෙන්න පුළුවන්. ඒකින්ද තමයි අපි එවැනි තත්ත්වයක් උදා කරගන්න නැති වෙන්න වෛරසය පාලනය කිරීම අවශ්‍ය වෙන්නේ.